සිරිලෝ උඹේ නාය බිල නම් දැන් රතු කට්ටේ පැනලා තියෙන්නේ මේක ගෙවලා ඉවර කරපන් මාත් අමාරුවෙන් දුවන්නේ ඔව් මුද්‍රණය වල ප්‍රොඩ්‍යුස් එකක් දාන්න ඕ. අනේ මහත්තයෝ ඒ ජූස් නම් නෑනේ. අපද බොල මේ අපේ සිරිසේනේ කොළුවනේ. ඉතින් ඉතින් කොහමද? මොදි ඉතින් තත්තේ ආ? උඹ අඳුර ගන්නද දෙන්නානි බං. අදී බං ඔබ ගිය සතියේ කුට් සයිකලේ ඇවිල්ලා කහට කෝප්පයක් බීලා ඥාන කතාවකුත් කාලා නේද ගියේ? පතලතරයි අප්පා තදනද බං? තාම ඇදලා නැහැ මුදලාලි. දැන් ඇදෙන ගමන් තමයි. හරි හරි. වැඩි විස්තර අවසර. ප්‍රොඩ්ජුසුත් නැති එකේ දාන්නකෝ මේකම වාහනේට. සමන්ත පුතේ මේ කීයක් වෙනවද බං? ඔකට මුද්‍රාලේ මට ලක්ෂ 150ක් විතර ගියේ. ඈ මොලකු නායක වෙන්නේ නැති නේ. මට ඔය ලීසින් ෆිනෑන්ස් කම්පැනි වල ප්‍රශ්න අද වෙන්නේ කම්මැලි මුද්‍රාලේ. ඔන්න ඒක හරි දීලා ගත්තා. ඈ ප්‍රියන්ත සිරිල් අපි යනවා ගියා. අම්මෝ අනේ මන් දන්නේ නැහැ සමන්ත පුතේ මට ඔයාගෙන් සල්ලි ගන්නත් බෑ ඔන්න ඔය කීයක් හරි දෙන්න ඉතින් එරි කොන්න මේක තියාගන්න කිරි අපුච්චියේ සමන්ත පුතේ මේවා නම් මංගා මාරු නෑනේ අර ඒකට කමන්නේ ගණ 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 ඔසියෝ බා නබි ගිලෙන යන අය අන්න බලපල්ල කොල්ලෝ ගමටම වාසනාවක් තොපි ඉතින් ඕක ඇද ඇද හිටපියව උතෙන්ට වෙලා හ් හිනාවෙන් තොට කිව්වේ Thank you.
දැන් රත්නේ එක්කෙනා එක්කෙනා මේ ජාලයට මෙහෙම එකතු වෙද්දී අපි දන්නේම නැතු අපේ ලාභේ වැටි වෙලා. ඔයා මේක ලොකුට ගන්නේ පරත්නේ. ඇත්තටම මේක මම හැමෝටම කීකේ යන්නේ නැහැ. මම දන්න ළඟ අඳුරන හිතවත් කට්ටියට විතරයි රත්නේ කියන්නේ. අනික රත්නේ ඔයා මේකට ආවත් නාවත් මට ඇති ලාභයකුත් නැහැ පාඩුවකුත් නැහැ. හැබැයි මම ගොඩ ගියා. ගොඩ ගිය නිසා තමයි තව එක්කෙනෙක් ගොඩ දාන්න මම මේ හදන්නේ. ඔයාලා තේරෙනවද මම මේ කියන එක? ඔයා දැන් මේකට ජොයින් වෙලා මාසෙකට ලක්ෂ 10ක් එනවා. ඔයාගේ ලාභේ. එහෙම මාස ගානේ මාසෙට ලක්ෂ 10 ගානේ එනවා. එතකොට ඔයා ඒ සල්ලි ටික ආයේ ගන්නෙ නැහැ. ගන්න නැතුව ආයේ දෙයකට ඉන්වෙස්ට් කරනවා. ඔයාගේ ලාභය ඔයා දන්නේම නැතුව ඩබල් වෙලා. ප්‍රොෆිට් එක ඩබල් වෙලා. මං කියන රත්නේ ඔයා දාන්නේ ලක්ෂ 5ක්. ඔයා ලක්ෂ 5ක් දාන්නේ. ඔයා ගොඩ. මචං සමන්ත. උඹ කියපු ඔක්කොම නැතත් මචං මට ටිකක් විතර තේරුණා. හරි. අපි මෙහෙම කරමුකෝ. මචං උඹයි මායි අඳුරන්නේ දැනට අවුරුදු 20ක විතර ඉඳලානේ බං. උඹත් ගමේකේ මාත් ගමේකේ. ආයුඹටගේ ප්‍රශ්නයක් නැහනේ. අපෝ නෑ නෑ නෑ. මට කිසි ප්‍රශ්න නැහැ. ඒකනේ මම උඹ හොයාගෙන ආවේ මේ. අන්න හරි. ඒකනේ බං. අපි මෙහෙම කරමු. උඹ මටත් එක්ක ලක්ෂ 5ක් දාපන්. ඒකෙන් එන ලාභේ උඹ ගනි. ලක්ෂ 5ට 7ක්ම ගනින්කෝ. උඹට දෙකක්ම ලාභයිනේ බං. ඊට පස්සේ එන ටික මං ගන්නම්. ඒක ප්‍රශ්නයක් නැහැ නේ බං. උඹත් ගමේ මාත් ගමේ. එහෙම කොහොමද කරන්නේ? එහෙම කරන්න බෑ. එහෙම බෑ කියන්නේ බං. දැන් උඹමනේ කිව්වේ මෙච්චරක් එනවා අච්චරක් එනවා කියලා. ඕකනේ බං. උඹලට ගොඩ යන්න චාන්ස් එකක් දෙන්න හදපුවාම උඹලා අපි වන්නවන්න හදනවනේ බං. ඉල්ලා මොනවද කන්නේ? හැලප තියෙනවා, වණ්ඩු තියෙනවා, මෙල්ලෝ වුන් තියෙනවා. උදේ බටර් කේක් නේ? බටර් කේක් නැද්ද? ඕන දෙයක් ගන්න. ඉල්ලා ගා. මේ උඹ ගමටම කණ්ඩායම්ද මට ගමන්නේ. හැබැයි බිල ගොල හිටපන්. අයියා හොඳලානේ. ගාන කීයද කියන්නකෝ. ඇයි උඹ දැන් ගෙවන්නද? ඔය රුපියල් 7 ගණන් දාන්න බෑ. ගාන රවුම් කරලා දාන්න. අයියා, ගෙවලා දාන්න එකවර. අඩු, කියන්නද? මං මුදේ ඉඳලා හෙව්වා බා. හැමදැනම. අරමක බාහෙව්. හෙට කුඹුරු දෙහි ආගන්න. වෙන වැඩක් කිහෙන් බාර ගන්න නෙවෙයි. කුඹුරුවන්? මොකෙන්ද? ඇයි, කොහේ ගිහ මහඩන්ටද? එව්වා කොහෙද බන් දැන්? ඔය නිකන් බොරුවට මඩ ගාගෙන අව්වේ කරවෙවි නිකන් බොරුවට දඟලන්න දෙයක් නෑ. වැඩි ලේසියෙන් සල්ලි හම්බ කරන ක්‍රම තියෙනවා බා. උටින්ම කිව්වොත්. නිදාගෙන ඉද්දි සල්ලි හම්බෙන්නේ.
முதலாளி முதலாளி ஐ மாதேவ் மனதோன முதலாளி மே கெனக் இன்னோ மே உட ஹோயா கண்ணு மே வரண்டு மே அதுனு அது கேல அப்பட போல மே அபே சமந்த லமே யானே முதலாளி தன்னது மே முதலாளி மாட்ட மூ இன்ன தனகட அன்ன பார பொட்ட பென்னன்னகோ மாத்தியோ மேகை பிரச்சனே சமந்த கொலுவா நம் மம மாச 5க்கு கமே இன்ன தக்கே நே ஏய் மாத்தே யாளுவேද්ද நே முதலாளி மூ மகே வாகனයක් ரெண்ட கரகத்தா மாச 2க்குன சல்லி தம்மா பஸ்ஸே மேக ஆகியதක් நே ஃபோன் நம்பர் வேட கரன்னෙත් நே ඔයාගන්න විදිහක් නැහැ. ෂි. මූගේ යාළුවෙක්ද? නෑ 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 මහත්තයෝ. ඒ ඔළුව අප්සෙට් කොල්ලේ. ඔළුව. මම නැගිටලා ගෙදර පලයන්. හා හා. මම උදලා ඉරිලෝ අන්න තව එකෙක් පයරලාද කොහෙද මේ පැත්තට එනවා මුදලාලි වියන්තේව දැක්කද ආවෙ නැද කොහේ පැත්තේ නෑ නෑ කරන්නේ වියන්තේ ආවෙ නෑ කරන්නේ අර සමන්තේයි වියන්තේයි අපි මල්ලිගෙන් සල්ලි වගේක් කරන් තියෙනවා ඔය මොකද්ද මගුලකට උන් දෙන්න දැන් පේන්නවත් නැහැ නේ මේකේ අන්න කරන්නේ පියන්තයා අන්න පියන්තයා ඒ මෙහෙරි 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 මොකක්ද දැන් උඹලෝ නටපු නාඩගම මොකක්ද දැන් ඒකට උනේ ලක්ෂ ගණන් කෝටි ගණන් වලින් ටෝක් දීලා උඹලා මාරු මට හරි විස්තරයක් කියපන් මොකක්ද ඒකට උනේ කතාව දැනගන්න කියලා තමයි මාත් මේ උන් හොයාගෙන ගියේ වැඩේ කියන්නේ උන් එකෙක්වත් හොයාගන්න නෑනේ. යා අම්මට. මේක තවත් හාස්‍යම නිර්මාණයක් කියනවනේ. කොහකට පරිස්සමෙන් හොඳේ. ටිකක් ඉන්නකෝ.